ඔග්ගල මහා ප්‍රාඥා වූ මාටින් වික්‍රම සිංහන්ගෙන් පසු සිංහල සාහිත්‍යයට මහා මෙහෙවරක් කළ තවත් එක් ප්‍රාධ්ඥෙක් වුණේ කේ ජයිතිලක බොහෝ විචාරකයෙන් ඔහු හැඳින් වූයේ ශ්‍රී ලංකාවේ අවසන් මහා ගත්කරුවා ලෙසයි කණ්ඩි මහර ගමේ උපන් නිසා ඔහුට අවසන්කාලේ කණ්න්නි මහර ප්‍රාඥා කියලත් කිව්වා අදටත් ඔහුගේ කෘති නැවත මුද්‍රණ අවුරුදු පතා පලවෙනවා කේ ජෛතිලක මහතා මූලික වශයෙන් නවකතාකරුවෙක් තවද කෙටිකතාකරුවෙක් කවියෙක් චින්තකේක මාටින් වික්‍රම සිංහගේෙන් පසු සිංහල සාහිත්‍යය හෙබ වූ ප්‍රධාන නවකතාකරුවන් හතර දෙනෙක් සිටි බව සමහර විචාරයකයෙන්ගේ පිළිගැනීම ගුණදාස අමර සේකරකේ ජෛතිීලක මහාචාරය සරශ්චන්ද්‍ර සයිම නවගත්තේගම ඒ හතර දෙෙනයි මෙයින්කගේ ජයතිලක අන්නයට වඩා වික්‍රමසිංහට සමීප වන්නේ ඔහු තම නිර්මාණවලින් ගමේ සරල චරිතවල ඇතුලාන්තය විවරණය කිරීමට උත්සහ දැරීම නිසායි මේ නිසාම තමයි ඔහු ක්න්නේි මහර මහා ප්‍රාඥ්ඥාලේසියෙන් හඳුන්වන්නට ඕනේ. කිරිඳිවෙල රධවානට නොදුරු කණ්න්නේි මහර මැදිහෙනනම් පිටිසර ගමේදී කළුුවච්චි ගමගේ චෛතිලක උපන්නේ එද්දස් නවසේ විසිහයි ජුනි මස විසිහයවැනි දයි. ඔහුගේ පියා ඕනේ කළුුවච්චි ගමගේ අර නෝලිස් අපපු හාමි. මව මධතුමා අමර සේකර ආරච්චිගේ පොඩි නෝනයි. කළුුවච්චි ගමගේ ජයතිලක පවුලේ තෙවැනි දරුවාලය සයි උපත ලැබේ. පවුලේ දරුවන් දෙදනෙක් කුඩා කළම මිය ගොස් තිබෙනවා. ඊට අමතරව ජෛතිලක පවුලේ සොහිලි සෝහිරියන් නව දෙෙනෙක් සිටිය. වැඩිමල් දරුවා වූකේ ජෛතිලකයන්ගේ බාලකාලයි ලෝකයේ වූනේ සිය පවුලයි. ඔහගේ බොහෝ නිර්මාණවලට පාදක වන ස්ථාන හාවන්නේ කුම්ඹුරු ඇලදොල ඕ විටි පොල් වතු රබර්වාකා එළවලු වගා බිම්වලින් වට වූ මේ ප්‍රදේශයමයි. කහට ලියද්ද පින්වත්ත බතලවත්ත පුවක්වත්ත පමහේන කිතුල කන්ද අල්ලියවත්ත ආදී ගමේතැන් ඔහුගේ පොත්වල අපට හමු වෙනවා චරිත තුනක් එන කෝකිලාන පමණක් ඔහු ගම ගැන සිතාගෙන තැනු නිර්මාණාත්මක ප්‍රාමණමයක් ජයිතිලක රදාවාන පිරිමි පාසලෙන් අද මහගම සේකර මහා විද්‍යාලය නමින් හඳුන්වන පාසලේ ප්‍රාත්ථමික අධ්‍යාපනය ලැබවා. පසුව ඔහු ඉංග්‍රීසි ඉගෙන ගැනීමට කොළම ලෝරන්ස් විද්‍යාලයට ඇතුළු වෙනවා. එහිදී ඉංග්‍රීසි භාෂා ඥානය වර්ධනය කර ගැනීමට ජයිතිල්ලක කැප වූ අයුරු ඔහුළයූ චරිතාපදාානය වූ පුංචි පැලේ ගස වෙන පොතේ ස්තර කෙරෙනවා. ඔහු ඉංග්‍රීසි ඉගෙන ගැනීමෙන් පසුව පවුලේ ආර්ථික දුෂ්කරතා ජයගැනීම සඳහාවාරින්වර කඩවල් කිහිප එක ලියන්නෙක් ලෙස රැකයා කළ බව සඳහන් පසුව ඔහු දුරස්ත පාඩම්මාලා සකසන අධ්‍යාපන ආයතනයක රැකියාවක් සොයාගන්නවා එහි රැකියාව කරන අතර තමයි පෞද්ගලිකවම උසස් අධ්‍යාපනය හදාරන්නේ පසුව ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමි කරගන්නවා රුණ ජයතිලක ප්‍රාචීන භාෂා වශයෙන් සැලකෙන පාලිහා සංස්කෘතක පිළිබඳ දැනුමද ප්‍රගුණ කරගැනීමට ඒ අතරම උන්දු වෙනවා. ඔහු සිය රැකියාවට සමුදී ලේඛන කලාාව ජීවන වෘතිය කරගත්තේ ඉන් පසුවයි. එද්දාස් නවසය හතලිස්තුනේදී වියෝදසුනනම් කුඩා කාව සංග්‍රහයක් තමන්ගේ වියදමින් පළකරමින් තමයි සාහිත්‍ය ලෝකයට ඔහු පිවිසෙන්නේ ඒ අතර පුවත්පත්වලට ලිපිලිවීමත් කරනවා. මහගම සේකර ඔහුගේ රදාවාන පාසලේමි තුරෙක්. සේකර ඒ වන විටත් පුවත්පත් ලේකකේක් සහ චිත්‍රශිල්පියක් ලෙස ප්‍රසිද්ධ වී සිටිය. ජෛතිලක පසු කලෙක මහගම සේකර සමගලියූ ව්‍යංගාකෘතිය සමග පාඨක විචාරක අවධානය දෙනාගත්තා. තමන්ම දුරස්ථ අධ්‍යාපන ආයතනයක් ආරම්භ කළ ජයිතිලක පසුව තමන්ටම අයත්, ප්‍රකාශන ආයතනයක් පටන් ගන්නවා. ඒ තම පොත් පළකර ගැනීමට ප්‍රකාශකයන් සොයාගොස් බැරිම තැනයි. පසුව කොළඹ උසාව්‍ය පාරේ පිහිට වූ එය ප්‍රදීප ප්‍රකාශකයොයි කලක් සුමනානැන්දායැයි දරුවන් හැඳින් වූ ගුවන් විදුලි මාධ්‍යවේදිනි සුමනා ජයතිලක සමග ජයතිලක විවාහවන්නේ එද්දාස් නවසය පනස් හතරේදි ඇය හඳමාමා ළමා වැඩසටහ නැනිසා ඉදා ජනප්‍රිය වෙනවා. එද්දස් නවසය හතලිස් තුනේදී ලේඛනයට පිවිසි ජයිතිලක මිය යනවිට ලියාතිබූ නවකතා ගණන දහ අටක් කෙටිකතා සංග්‍රහ අටක්ද ඔහුගේ නිර්මාණ ගොන්නට ඇතුළත්. ඔහුගේ මුල්ම කවි පොත අලෙවියුුණේ නැහැ. ඔහු මුලින්ම ලේඛකෙක් වශ්‍යයෙන් ජනතාව අතරට එන්නේ දෛවයෝගය විචාරය එද්දාස් නවසය පනස්තුනේ, පකිරීමෙන් පසුවයි පුනරුප පත්තිය එදදාස් නවසය පනස් පහේ ජෛතිලකයන් නිර්මිත ප්‍රථම කෙටිකතා සංග්‍රහයයි පසුව හේ කටු සහ මල් වජිරප්්‍රත අතීරණය එකගේ අවුරුද්ද නොනිමි සිත්තම සහ වෙනත් කතා දියනිය ආපසු ඒ යන කෙටිකතා සංග්‍රහද ලියා පල කරනවා පසුකාලීනව ජයිතිලක වඩාත් ප්‍රකට වන්නේ නවකතා රජකේකු ලෙසයි. ඔහුගේ පළමු නවකතාව වන පරාජිතයෝ පලවුණේ එද්දස් නවසය හැඩේදී. එයට සාර්ථක පාඨක ප්‍රතිචාර හිමි වෙනවා. පසුව ඔහු චරිතතුනක් දෙලවට නැති අය අධිෂ්ඨාන රාජපක්ෂවලව්ව කාලේ අයන්තේ මායාමාලිගාව පිතා මහා, ිරාල පුංචිරාලගේ මරණය අප්‍රසන්න කතාවක් මොතු සම්බන්ධයි පියා සහ පුත්තු මහල්ලෙකුගේ ප්‍රේම කතාව හා වරණය චන්දය හා මනාපය යන නවකතා පලකරනවා කේ ජයතිලක තමාගේ ලේඛන දිවිය ගැන වරක මෙසේ සඳහන් කරනවා උපුටා ගැනීම නූතන සිංහල ලේඛකයන් අතර මාතරම් පහලින් ආරම්භ කළ වෙනත් ලේඛකයකු ඇතයි නොසිතමි. ඒ නිසාම ඉදිරිපත් වූ බාධ මධ්‍යේම ම ගමන් කර ඇත්තෙම මාවිසින් පවා බලාපොරොත්තු නොවන ලද තරම් දුරකි. ඉතා හෙමින් පැමිණිමේ ගමන නොනවත්වා තවමත යන්නේ හෙමිහිටය තන සිංහල සාහිත්‍ය ශේෂත්‍රය දෙෙස බලනවිට සමහරුන් ඔවුන් සිටින තැන්වලට වෙන අය විසින් ගෙනවිත් තබන ලද අයවෙති තවත් සමහර අය එක්කෝ වක්‍රමාර්ගවලින් නැත්නම් ජජු මගින්ම සැප පහසු වාහනවල පැමිණි අයවෙති උපුටා ගැනීම පුංචි පැළේ ගස වෙන උපුටා ගැනීම අලසන් ජයතෙ ලකෑන්ගේ ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ඨ නමකතාාවක් ලෙස චරිතතුනක් ප්‍රසාදයට පත්වති වෙනවා. හැටේ දශකයට අදාලව කොළඹට තදාසන්න සියනෑ කෝරලේ සිදුවමෙන් පැවැති සමාජ විපරයාසේ මුහුණුවරක් මෙම කෘතියේ විස්තර කෙරෙනවා. ඔහු එහි ප්‍රධාන චරිතය වන නිසාගේ චරිතය ගැන සඳහන් කරන්නේ මෙහි යන කතානායකයා උගතෙක් නෝවේ කියාය. ියයාගේ මරණින් පසු පවුලේ බර කරට ගනිමින් අක්කර දහයක් තරම් ඉඩම් පරිශ්්‍රයක එළවලු වගාවට බැස්ස ඉසානම් පවුලේ වැඩි මහ චරිතය එම පවුලේ අනික් සහෝදරයන්ට උදව්කරමින් තම පෙම් සමඳතා පවා අමතක කරන බෝධිසත්ව ආකාරයේ චරිතයක්. උපුටා ගැනීම. මුලදී මාවිසින් අදහස් කරන ලද්දේ, උදෑසනකින් පටන්ගන්නා කතාව, කාල බේදයක් නොදක්වා කියවන්නාට එක දවසකින් සිදු වූ අයුරින් පෙනෙන පරිදි මොළු ජීවිත කාලයක්ම එහි අඩංගු කිරීමය. මේය නොකළ හැක්කක් නොවද නමුත් ඒ උපක්‍රමය සඳහා විශාල කාලයක් හා ශ්‍රමයක් මිඩංගු කළ යුතුය. නවකතාවක අන්තර්ගතයට වඩා ආකෘතිය. ඉහලින් සලකන බොහෝ විචාරකයෙන් ඇතත් මම, ගණයට ඇතුළත් නොවෙමි. නවකතාවක ආන්තර්ගතය මෙන්ම ආකෘතියද වැදගත්වන නමුත් ඉන් කියන දෙයට විනා. ඒ කියන ආකාරයට එතරම් වෑයමක් දැරිය යුතුයැයි මම කල්පනා නොකරමි. ජයතිලක චරිතතුනක් ගැන පවසන්නේ ඒ ආකාරයටයි. උපුටා ගැනීම අවසන්. මෙහි චරිත තුන දෙස විකාශයවන සා සනා රංජිත්‍යයන සහෝදරයන් තිදෙන හැටේ දර්ශකයේ බස්නාහිර පලාතේ ගමක සිදදු වන විධ හැල හැප්පයෙන් ඇැද පවුලයේ බර කරට ගත වැඩි මහල් සහෝදරයෙක් ගැන පාඨකයන්ට හෙළි කරනෝ. චරිතතුනක් නම් කතාවේ එකම පවුලේ සහෝදරයන් තිදෙන අතර දක්නට ලැබෙන ප්‍රධවිරුද්ධ ගති සවභාවයන්ගේ විධත්වය කලාාත්මක වීදිරිපත් කිරීමට කතුවරයා සමත්ව තිබෙනවා. ඇසුරෙන් තිලක් ගුණවර්තන ජාතික රූපවාහිනියයට නිර්මාණය කළ ටෙලිනාටයද ඉතා අගනා නිර්මාණයක් වොුණ පුංචිරාල හා පුංචිරාලගේ මරණය ගැමි සමාජ පසුබිම පාධක කරගෙන රචිත නව කතා දෙකක් බොහෝ සම්මානීය ජේෂ්ට ලේඛකයන් ළමා පරපුර අමතක කළත් මේ ලේඛකයා ළමාසාහිත්‍යය සඳහාද දායකත්ව දක්වවා අතිබෙනවා කුඩා ළමයිට කියවීමට සරල බසකල් ළමා කෘති දහයක් පමණ රචනා ගලා. මිහිපිට සුරපුර ඔරුලෝස්වාටයිම් පලිස් පුංචි වලාකොල සහ පුංචිපුතා ඉරුණු බලලා ඩිංගිරි වනසරණ රුවන් කුමාරි ඩුන්්ඩුන් ඩුඩුන්ඩුන් ඉස්සරහ බලන්නෝ හා අයි අයි නංගී කැපී පෙනෙන ඒවල්. ඔහු ත ළමා පොත්වල චිත්‍ර ගැනත් උනන්ද වන. ඒවයින් වැඩි ප්‍රමාණයක් චිත්‍ර නිර්මාණය කරලා තියෙන්නේ ජයරදන සමරසේ කර. ජයිතිලක සාහිත්‍යය නිර්මාණවලට පමණක් සීමනෝ වී සාහිත්‍ය විාරග්‍රන්ථ කිහිපයක් ද පළ කළ. ඉන් ඔහුගේ විචාර ප්‍රතිභාව හෙළි කරනවා. කතා කලාවේ විකාශනය, සාහිත්‍ය විචාර සටහන් සිංහල නවකතාකරාවේ සංස්කෘතික පදනම නවකතාව හා සමාජය නූතන සිංහල ව්‍යයාකරණයේ මුල් පොත සාහිත්‍ය විචාර චිත්තාවලි සාහිත්‍ය විචාර චින්තාවලි ජාතක සාහිත්‍ය හා වෙසන්තර, සාහිත්‍ය නිර්මාණය මුල් පොත සමාජ ප්‍රගතිය හා සාහිත්‍යයන ග්‍රන්ථ අගනා කෘතිසේ සම්භාවනාවට පත්වතිබෙන ඕ විචාරාත්මැක සංස්කරණ කිහිපයක්ත්ත පල කලාා තර විමර්න සහිත මෛුර සන්දේශය විමාර්ශනය සහිත කවිසිලුමින මහාකාවය විමර්ශන සහිත සිදත් සඟරාව විමර්ශන සහිත පරිවි සන්දේශය සීගිරි ගීමේ අතරින් කිහිපයක් ගිගි පොත වෙනුවෙන් කොළඹ මහජන පොස්තකාලයේ පැවති සම්මන්ත්‍රනයේ දී කතුවරයා පැවසුවේ තමන් සීගිරි කුරුටු ගී ගැන මහාචාරය පරණවිතානලියූ පොත කියවා ලැබූ වින්දනය එම පොත රචනා කිරීමට මුල්ලූ බවයි. ලේඛකයන්ගේ සුබසිද්ධිය වෙනුවවෙෙන්ද ඔහු ඉදිරිපත් වන. තවත් ලේඛකයන් සමග එකතු වී සිංහල ලේඛක සංගමය පිහිටුුවීමට පිහිටුුවීම එහි මුල් පියවර. එම සංග මේ ප්‍රථම බාණ්ඩා ාරික ලෙස හෙතම කටයුතු කළ ඔහු එද්දාස් නවසි අනුහත්්‍ය සිට දෙදස් එක කාලය තුළ ශ්‍රී ලංකා කලා මණ්ඩලේ සභහපති දූරය දැරුවා. ඒ කාලයේදීම ඔහු ලියු එකම කෘතියක්වත් රාජ සම්මානයක් සඳහා ඉදිරිපත් කලේ නැහැ. රාජ්‍ය සාහිත්‍ය සම්මාන හතාක් ඔහුගේ නවකතා කෙටිකතා ආදී පොත්වලට හිමියුණක්. ජෛතිලකගේ භාෂා සාහිත්‍ය සේවාව අගයමෙන් සාහිත්‍ය රාත්න රාජ්‍ය සම්මානය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු මගින් ප්‍රධානය කළ. ශ්‍රීජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සාහිත්‍ය සූරී සම්මාන ආචාරය උපාදියද ඔහුට පිරිනැමවා. නමුත් ඔහු කිසි දෙනක මේ සම්මානනාම භාවිතා කළ එනැහැ. ක් සාහිත්‍ය අනුමණ්ඩලේ සභාපති ලෙසත් ඔහු කටයුතු කළා. මද කලක් අසනීපෙන් සිටි මහගත්කරුව දෙදස් එකොළහි සැත්තැම්බරදා හතරවෙනිදා සාහිත්‍ය මාසේදීම දැයින් සමුගන්නවා ඔහු මිය යනවිට අසූ පහ හැවිරිදිවයේ පසුවන. අවසා කටයුතු ඔහුගේ අවසාන කැමැත්ත පරිදි මහගදරවන රධවාන කණ්ි මහර පිහිටි චෛතිලක අසපුේ මහජන ගෞරවය පිණිස තැන්පත් කර තැබීමෙන් පසු කණ්ඩි මහර ගමේදීම සිදු කළේ සාහිත්‍යෙර ලදී විශාල පිරිස්සකගේ සභාගිත්වයි. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහයත් හිමියුණ. ඒ අතරම ගමටයි යාමට තිබූ අබලන් පාර අවසන් කටයුතු කිරීමට පෙර රජයමගින් කාපට්ඩම සංවර්ධනය කර තිබුණ. තමා උපන් නිවෙසාහ ඉඩම පිරිනමමා ආරම්භ කලකේ ජයතිලක අසපූහා පුස්තකාලය නිසින් අඩත්තුවකින් තොරව පවතින බව පසුගිය තිනවලදී වාර්තා වුණ. ගම්පාට නොුදුරු රදාවාන හන්දීෙන් හැරරි කිලෝමිටෝ දෙ එකක් පමණ දුරින් පිහිටි කණ්නිි මහර ගම ඔහුගේ උපන් මහගෙදරයි. ඒ උපන් මහගෙතර තමයි කේ ජයතිලක සාහිත්‍ය වේතිය ඒ ජයිතිලක අසපුුව හා පුස්තකාලය ආරම්භ කරලා තියන්නේ ඒ දෙදස් හතරේ ජූනි හතරවැනි දයි මේ පවත්වාගෙන ගියේ ජයිතිලක පදනම හරහයි